හලෝ, කොහොමද? ඔන්න ඉතින් කොත්තුමියකින් අලුතෙන්ම ඇවිදිලා තියෙනවනේ රාමෙන් එකක්, කොරියන් රාමෙන් කියලා නූඩල්ස් පැකට් එකක්. ඉතින් අපිත් නූඩල්ස් ගන්න ගිය වෙලාවේ ඔන්න ඔය කොරියා නූඩල්ස් පැකට් එක දැක්කා. ඉතින් අරගෙන ආවා. එකට මෙන්න මේ වගේ පැකට්ස් තුනක් එනවා, ඔයිල් එකයි, ඒ වගේම ඒගොල්ලන්ගේ රසකාරක පැකට් එකයි, තව එනවා වියලි ලීක්ස් වගේ. ඉතින් මම ඔන්න බිත්තර තැම්බෙන්න තියාගත්තා, සොසේජුත් බැදගත්තා. ඉතින් නූඩල්ස් එකක් දැන් තැම්බෙනවා මගේ. ඉතින් මුලින්ම කරන්න ඕනි මෙන්න මේ ඔයිල් පැකට් එක කඩලා දාලා, ඒ වගේම ඒගොල්ලන්ගේ මෙන්න මේ තියෙන කුඩු පැකට් එකක් දාලා ඒකට වතුර, ඒ කියන්නේ හොඳට පැහෙන වතුර. මම නම් මෙන්න මේ හැන්දෙන් දෙකක් විතර වගේ දැම්මා. ඒක තමයි සෝස් එක. ඒක දාගන්න ඕනි. ඊට පස්සේ තඹගත්ත නූඩල්ස් ටික මෙන්න මේ විදිහට දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඒ සේරම හොඳට කලවම් කරගෙන ඉවර වුණාට පස්සේ අපිට අර තියෙන වියලි ලීක්සුයි, ඒ වගේ මේකේ තව තිබුණ මොනවා හරි જાතියක් මට නම් මතකත් නැහැ, අන්න ඒවත් දාලා මේ මුල් පැකට් එකම කඩලා දාලා ඊට පස්සේ තඹගත්ත බිත්තරේ, ඒ වගේම සොසේජ් එකයි තියාගෙන දැන් කණ්ඩ තමයි ලෑස්ති වෙන්නේ. බලමු ඉතින් කාලිවර වෙලා කොහොමද මේකේ සැරද රසද මොකද කියලා. ඔන්න ඉතින් මේකේ තත්ත්වය බලන්න මුලින්ම හස්බන්ඩ් කන්න කිව්වා. එයා ඉතින් දැන් මේ කන්න තමයි හදන්නේ. පොඩ්ඩක් ඉතින් රස්නේ, ඒ වුණාට ඉතින් රස්නේමනේ සාමාන්‍ය ඉතින් නූඩල් එකක් කන්න ඕනි. කාලා බලන්න කිව්වා. ඉතින් එයා කිව්වා හොඳ රසයි, ප්‍රශ්නයක් නැහැ, හොඳට තියෙනවා, ලොකු සැරක් නැහැ කියලා. ඉතින් ඒ කිව්ව වචනේ විශ්වාස කරලා ඔන්න මමත් කන්න පටන් ගත්තා. මාර මූණුයි උණුවේ මම කෑවා. මම සාමාන්‍යයෙන් මට පොඩිවත් සැර දෙයක් කන්න බෑ. සාමාන්‍යයෙන් මට සැර කන්න බෑ. පළවෙනි කට කාපු ගාම ඉතින් මට තේරුණා හොඳටම සැරයි තමා කියලා. මට තොල්පට ඒ වෙලාවෙත් නිකන් තොල්පට සැරට පිච්චුණා වගේ තමයි දැනුනේ. ඉතින් කොහොම හරි දෙන්න කතාවක් දාගෙන කෑවා. දෙන්නටම නම් ඉතින් කාගන්න බැරි වුණා, භාගෙ භාගෙම ඉතුරු කරා. අර ආසාවටයි පෙරේතකමටයි දෙකම එකතු කරලා කොහොම හරි කෑවා. හැබැයි භාගයක් කාගෙන යද්දි දාඩිය පෙරාගෙන තමයි රාමෙන් එකෙන් භාගයක් වෙනකනුත් කෑවේ. අන්තිම හරි නම් මට කොහොමටවත්ම කන්න බැරව ගියා. මොකද මගේ තොල්පටවල් දෙක රතු වෙලා ඉදිමෙන්න ගත්තා. හොඳටම දාඩියක් දාලා ඉතින් ආසාවට ඔය ගෙනල්ල කෑවට ඇත්තමයි මම නම් ආපහු මේ සැර එක නම් කන්නේ නැහැ. හදිසියකට චීස් ෆ්ලේව එක කෑවොත් මිසක ඔය බලන්න මගේ තොල්පටවල් දෙක හොඳටම ඉදිමිලා තියෙන්නේ. දාඩිය දානවා ඉන්නම බෑ. ඉතින් අයිස්ක්‍රීම් එකක් කාලා තමයි ඔය ගතිය මගේ අරගත්තේ. මේ තියෙන්නේ හැබැයි සැර කන්න පුළුවන් අට නම් මාර රසයි, අරගෙන කාලා බලන්න. ඉතින් ඔන්න මගේ රාමෙන් එක.